දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 554 වැනි ටෙලිවැකිය. අද ටෙලිවැකිය ලියන්න හිතුවේ ගෙම්බෝ, මැඩියෝ, කටුස්සෝ සහ මැක්කෝ ගැන. මේ සත්ව කොට්ටාස හතරක් නේද? නමුත් හරිම පුදුමයි සමහර ලක්ෂණ එක සමානයි. ඒ වගේමයි මේ සත්ව කොට්ටාස හතරම ලංකාවේ ඉන්නවා. විශ්මය කියන්නේ දියවන්නාවේ මේ සියලු සත්වයින් එකට ඉන්නවා. මුලින්ම බලමු ගෙම්බා සහ මැඩියා. බැලූ බැල්මටම නිකන් එක වගේ පෙනුනට ටිකක් වෙනස්. හරිය මේ ගෙම්බා ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ ෆ්‍රොග් කියලා. ගෙම්බගේ හම තෙතයි සෙවල බවක් තියෙනවා. ඒ කියන්නේ ලිස්සන සුළුයි. හොඳේ ඔය දියවන්නාවේ ඉන්න ෆ්‍රොග්ලා මොන තරම් ගේම් දුන්නත් දීලා ලිස්සල යන්නේ ආන් ඒ නිසයි. හමේ සෙවල ගතියේ ආ ලිස්සන සුළීනේ නේද? අල්ලගන්ට අමාරුයි. හොඳේ හැබැයි ඒ වුණාට සෙවල ගතියේ යවලා අල්ලගන්ට කාලේ ඇවිල්ලා. හරිය ඒ වගේමයි මේ ගෙම්බ කියනාට වඩා නිකන් ෆ්‍රොග් කිව්වහම ටිකක් පොෂ්ගතියක් පේනවනේ නේද? ඒ වුණාට ෆ්‍රොග්ුණත් ගෙම්බවුණත් ගෙම්බ ගෙම්බමයි. හොඳේ ඇස් ලොකුයි. ඔව් උපතින්ම ඇස් ලොකුයි. ලොකු ඇස් කරකවලා බලලා තමයි ගෙම්බු හොරා කන්නේ. ඒ වගේමයි පිටුපස්ස කකුල් දෙක දිගයි. ඒ කකුල් දෙක උපතින්ම දිගුවට පිහිටලා තියෙන්නේ ඇයි දන්නවද? ආ ගෙම්බා ඉපදුණු දා ඉඳලම ඈතට පනින්ට හැකි වෙන්ටයි. හරිය ගෙම්බන්ට පනින්ට පුළුවන්. හොඳේ දිව එහෙම ඇලෙන සුළුයි. ඕනම ජරාවක් දිවේ ඇලෙනවා. හරිද? ඔබ දන්නවා දියවන්නාවේ ගෙම්බෝ ඔය දිවෙන් ඕනම දෙයක් රහ බලනවා කියලා නේද? අපවිත්‍ර ගෙම්බියන් එහෙම ඔය දිවෙන් මේ කන එක නෙවෙයි තව ටිකකින් කන්නේ. හරිය උපතින්ම දිගූ පසුපාද වලින් පැනලා ඇලෙන සුළු දිවෙන් ඕනම ජරාවක් රහ කරලා කන්ට මාර ඍෂියෝ අප්පා. අනික ඉතින් මේ හමත් ලිස්සන සුළු නිසා ඕනම ජරාවක් කල ලිස්සල යන්නේ අනිත් පැත්තට පනින්නෙත් ආයේ කන්ටම බලාගෙනයි. හරිය ආමතක වුණානේ ගෙම්බා උබේ ජීවී. ඒ කියන්නේ දියගොඩ දෙකේම ජීවත් වෙන්න පුළුවන්. හරිය ඒ කියන්නේ අද කොළ පාට හෙට නිල් පාට. හරිද? අද කුරහන් පාට හෙට දම් පාට හෙට ආයේ කුරහන් පාට ආයේ කොළ පාට නිල් පාට. හරිද? ඔය ඕනම පාටක් තියෙන පැත්තක අර මේ දියගොඩ දෙකේම ජීවත් වෙන්න පුළුවන් උන්දලට. හරිය හොඳටම ජරාව කාලා මේ පැන්නම ටික කාලයක් අහස ජීවත් වෙනවා. කෙනෙ උඩින් යනවා. හරිද? අහස ජීවත් වුණු ගෙම්බන්ට මේ ආයේ දියගොඩ දෙකට පහලට එන්ට උනේ අරගලේ නිසායි කියලාත් මතක තියාගන්න. හොඳේ දැන් බලමු මැඩියා. මැඩියාට ඉංග්‍රීසියෙන් කියන්නේ ටොඩ් කියලා. හොඳේ මැඩියයි ගෙම්බයි බැලූ බැල්මට එක වගේ. ඒ කියන්නේ ෆ්‍රොග් සහ ටොඩ් එක වගේ. මැඩියාගේ හැම ටිකක් රළුයි ගොරෝසුයි. ආ වේලිලා තියෙන්නේ. ගැටිතිත් තියෙනවා. හරිය මැඩියා ගෙම්බට වඩා ටිකක් කුඩයි. ප්‍රශ්නයක් නැහැ. පනින්න පුළුවන්. හොඳේ ඒකනේ ඔය පනින්නේ. ඒ නිසා මැඩියත් පනිනවා. හරියෙ ගෙම්බත් පනිනවා. පනින්නෙම අර ඇලෙන සුළු දිවෙන් බොරු කියමින්. හරියෙ එයා තමයි දැන් රට ගොඩ අරගන්ට ඉන්න එකම කෙනා. ආන් එහෙම හරිහයියෙන් කැමර දෙමින් ආ දියවන්නාවේ ගෙම්බෝ සහ ගෙම්බියෝ නේද? ආ මේ දවස්වල උන් හිටි තැන් අමතක වෙලා කරපු කියපුව අමතක වෙලා අවසන් ජරාව කෑම සඳහා දැන් පනිනවා. පනිමින් ඉන්නේ. හොඳේ මේ ගෙම්බොම හෙට දවසේදී මේ ගෙම්බෝ විතරක් නෙමේ මැඩියෝත්. හොඳේ මේ අලුත් නාම ලක් පිපි ඇත දියවන්නාවේ. එය හරි තරුණයි ලස්සනයි. මස් කන්නෙත් නෑ, මාළු කන්නෙත් නෑ, විස්කි බොන්නෙත් නෑ. අවැරදුනා. ගෙම්බෝ කොහොමත් විස්කි බොනවයි නේද? කොමනත් කමක් නෑ. අලුත් නාමල ලස්සනයි. එයාගේ බාප්පිත් හරි ලස්සනයි. තාත්තිත් හොඳා සුදත්තිය කියලා නේද? මිස්ටර් IMF අතහැරලා පැන්නොත් පුදුමුවෙන්ට එපා. හොඳේ මොකද පණින එකයි දිවෙන් ඕනම ජරාවක් ගිල දාන එකයි ගෙම්බගේ උත්පත්ති ලක්ෂණයක්. හරිය ඕන් එහෙනම් දියවන්නාවේ ගෙම්බෝ සහ ගෙම්බියෝ ගැන ලිව්වා නේද? අමතක වුණානේ දැන් කියන්ට යන මේ ගෙම්බා ඉන්නේ දකුණු අප්‍රිකාවේ කියලා තමයි කියන්නේ. මේ ගෙම්බගේ නම පැක්මෑන් ෆ්‍රොග්. ඒ කියන්නේ ගොදුරක් අල්ලගත්තාම මැරෙනකම්. හොඳේ මතක තියාගන්න. ගොදුරක් අල්ලගත්තාම මැරෙනකම්ම උගේ විශාල කටින් අල්ලගෙන ඉන්නවලු. පුදුමේ කියන්නේ මේ පැක්මෑන් කියන ගෙම්බගේ විශාල කට යටිබඩ දක්වාම තියෙනවලු. එක මාර කටක්නේ. කට යටිබඩ දක්වාම තියෙනවලු. හරිද? ඒ වුණාට මේ ගෙම්බෝ සහ මැඩියෝ ගැන පරීක්ෂණ කරන සත්ව විද්‍යාවකින් අපේ දියවන්නාව දැකලා නැහැ. හරිද? අපේ දියවන්නාවේ තමයි කට. ඔව් කට
මේ දෙපතුල් දක්වාම විශාල ගෙම්බන් ඉන්නේ. හරිද? දෙපතුල දක්වාම. දැන් අර පැක්මෑන් කියන ගෙම්බගේ කට මේ යටිබඩ වෙනකන් විතරයිනේ දික. අපේ දෙපතුල් දක්වාම කට විශාල ගෙම්බෝ ඉන්නවා දියවන්නාවේ. හරිය? උන් 76 වසරකට වැඩි කාලයක් ජීවත් වෙමින් පාදයේ දක්වාම විශාල කටින් රටක්ම ගිල දමන බව තේරුම් ගන්නට බැරි වුණොත් මේ පාරනම් පුතේ ඉවරටම ඉවරයි කියලා ලියන්නේ. හොඳේ. මේ වෙන දවසක ඔය දියවන්නා බිමේ කටුස්සන් සහ මැක්කන් ගැනත් ලියන පොරොන්දුව පිටයි මේක දැන් අද නතර කරන්න. හොඳේ. දැනට මෙහිම මතක තියාගන්නකෝ, මහ ලොකු වෙනසක් නෑ. මේ සත්ව කොට්ටාස ඔක්කෝම විලෝපිකයි. හරිද? නැත්තම් පරපෝෂිතයි. හරිය? ඒ කියන්නේ තව සතෙකුව මරාගෙන කන, ලේ උරාගෙන බොන සෙට් එක. හරිය? මේ වගේ මරාගෙන කන, ලේ උරා බොන, හූරගෙන කන සතුන්ට කියන්නේ ප්‍රෙඩිටර් කියලා. හොඳේ. මේ වගේ සතුන්ට කියන්නේ ප්‍රෙඩිටර් කියලා. දියවන්නාව පිරිලා තියෙන්නේ ප්‍රෙඩිටර්ස් ලගෙන් කියලා මතක තියාගමු. හොඳේ.